ඒවාගේම අපි හැමදාම අපිට පක්ෂය යම් යම් වෙලාද අපි ජයග්‍රහණය කරනකොට වගේම සමාවෙන්ඩෝන අපේ තිස්ස කුට්ටි ආරච්චි මන්ත්‍රීතුමා මගේ සහෝදරය වේදිකාව හිටියන පෞගේ කාලය අපේ හාදුරේ වැඩියෙන්ම කතාකරේ අපි දෙන්න ගැන. හිරු බලය වැඩසරහට කිල්ල ඇතිවෙච්ච සිද්ධියත් එක්ක අපි දෙන්න එකාතකින් අපේ මිනිස්සුන්ගේ ආත්ම අභිමානය ආරක්ෂා කරන්න. ජේපිකාරයෝ මරලා දැම්ම හාමුදුරුවන්ගේ ඉඳලා විදුහල්පැත්තුමාගේ ඉඳලා ගමේ හිටපු අපේ පාක්ෂිකයාගේ ඉඳලා රාජ්‍ය සේවකයෝන්ගේ ආත්ම ගරුත්වය නැති කරන්න හදනවට ඒ මැරුවේ ජේපිකාරයෝ කසිප්පුකාරයෝ ස්ත්‍රී දූෂකයෝ හොරු කියලා කියනකොට අපි එදා ඒ ආපු ජේපිකේ කතිකයාට නැතිවෙන්ඩ ගහන්ඩ එදා මට ඒ වේදිකාව ඉඳලා හිරු බලය වැඩසනාට මට හයියක් දුන්න ඔබේ දිස්ත්‍රික්කෙයි බදුල්ල දිස්ත්‍රික්කෙහි මේකට නම් කියන්න අපේ දැන් හාමුදුරුවන්ට එහෙමනම් හම්බෙනවා දෙපළාතේ සංගඩායක තනතුරක්. එතකොට මං කියන්න යන්නේ දෙපළාතේම වැඩ බලපු අපේ තිස්ස කුට්ටි ආරච්චි අපේ සහෝදර මන්ත්‍රීතුමනි එතුමාගෙන් අවසරයි. ඒ වගේම අර මං කියාගෙන ආපු විදිහට අපි දිනලා ඉන්න වෙලාවේ වගේම අපි පරාද වෙලා ඉන්න වෙලාවෙත් මට මතකයි මෛත්‍රීපාල සිරිසේන 2015 ජනවාරි 8 වෙනිදා මේ රටේ ජනාධිපතිලා කිව්වා අලුත් පක්ෂයක් හැදුවා මහපාරේ ඇවිද්දනවා කියලා. මහින්ද රාජපක්ෂලාගේ දේශපාලන ඉවරයි කිව්වා. හම්බන්තොට වලව්වේ ජනේල එල්ලුවා කිව්වා. එහෙම කිව්වම අද හැබැයි මෛත්‍රීපාල සිරිසේනට නම් යන එන මන් නැති වෙලා තියෙන්නේ. මහපාරේ ඇවිද ඉන්නේ. පක්ෂයක් නැහැ, නායකත්වයක් නැහැ, මුකුත් නැහැ. හැබැයි එහෙම කියලා එදා අපි බය කරාම අපේ නායකයෝ බය කරාම එදා අපේ හයියට හිටියේ මෙතන ඉඳගෙන ඉන්න අම්මලා තාත්තලා එදා හම්බන්තොට බස් වලින් ගිහිල්ලා මිනිස්සු තමන්ගේ වාහනය ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මැතිතුමා බලලා කිව්වා නැවත මේ රට බාර ගන්න කියලා කිව්වේ මේ මොනරාගල අම්බාර මේ වටේම දිස්ත්‍රික්කවල ඉන්න ජනතාව. එදා ඒ හයිය දෙන්න ආපු ඒ මිනිස්සු අද මොනරාගල මේ ආසන සම්මේලනයේ හයිය දෙන්න අවිලා ඉන්නවා. ඒ අම්මලා තාත්තලා සහෝදර සහෝදරයෝ සියලු දෙනාගේම අවසරයි. මම මුලින්ම කියන්න ඕන දැන් ඊයේ පෙරේද මම දැක්ක සජිත් ප්‍රේමදාස උන්නේ ටීවී එකට ඇවිල්ලා එකපාරම දඩබඩ ගාලා මාධ්‍ය සාකච්ඡාවක් තියලා කොහෙද කැලේක ඉඳන් වගේ මම දැක්ක කියනවා. දැන් මේ පොහොට්ටුවේ මිනිස්සුයි ජනාධිපතිතුමායි බය වෙලා උසාවියට ගිහිල්ලා තව ඉන්න බලනවා කියලා. මට අහන්න ඕනේ ඉස්සල්ලාම සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන් ඔයාගේ පක්ෂයේ කෘත්‍යාධිකාරයේ මණ්ඩලයේ ඉන්න රොහාන් පල්ලවත්ත මහත්තයා කවුද කියලා. රොහාන් පල්ලවත්ත මහත්තයා 2019 මේ ජනාධිපතිවරයට ඉල්ලපු අපේක්ෂකෙක්. අද ඉන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ. එතකොට රොහාන් පල්ලවත්ත මහත්තයා 2019 ජාතික සංවර්ධන පෙරමුණ කියලා පක්ෂයෙන් මේ රටේ මහමැතිවරණයට ඉල්ලනවා. අපි ඉල්ලපු වෙලාවේ ඒ ඉල්ලනකොට ඒකේ හිටියා ජාතික ලයිස්තුවේ අපේක්ෂකේ සී ලෙනව කියලා මහත්තයෙක්. මේ මහත්තයා තමයි උසාවියට ගිහිල්ලා නඩුව දැම්මේ. එතකොට දැන් සජිත් ප්‍රේමදාස මහත්තයයි අනුර කුමාරලා ඉන්නවා අපි බය වෙලා කියලා. අපිට අහන්න තියෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ගෝලයානේ උසාවියට ගිහිල්ලා මේ ඡන්දකල් දාන්න කියලා නඩුවක් දැම්මේ. එතකොට ඒකට අපිද පාලි ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණද? මතක තියාගන්න සජිත් ප්‍රේමදාස මහත්තයා, මතක තියාගන්න අනුර කුමාර මහත්තයෝ, අද මේ මොනරාගල නගරයට ඇවිල්ලා ඉන්නේ මෙතන කවුරුත් අම්පාරේ මිනිස්සු නෑ, මෙතන කවුරුත් හම්බන්තොට මිනිස්සු නෑ, මෙතන කවුරුත් බදුල්ල මිනිස්සු නෑ. මේ ඇවිල්ලා ඉන්නේ හැමදාම රාජපක්ෂවරුන්ට ආදරය කරපු, මේ රට ආරක්ෂා කරපු, මේ රට සංවර්ධනය කරන්න නායකත්වය දුන්නේ පක්ෂේ මිනිස්සු. පක්ෂේ මිනිස්සු. ඒකෙන්ද අපි බය නැහැ. අපි බය නැහැ පහුගිය කාලේ එක කට්ටියක් අපේ ගෙවල් දොරවල් ගිනි තියලා අපේ මන්ත්‍රීවරයෙක් මරලා අපේ මිනිස්සුන්ට ගහලා බේරවට දාලා බලය ලබා ගන්න හැදුවා. බලය ලබා ගන්න හැදුවා. ඒක නිසා මම මට වස්සේ කතා කරන්න ගොඩාක් කතික මහතුරු ඉන්න නිසා මට පොඩි දෙයක් කියන්න ඕන. දැන් ජේපී එක ගැන තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට හේතුව තමයි මං හිතනවා මෙතන ඉන්න කතික මහතුරු ගත්තොත් ඒ ගැන කතා කරන්න ගොඩාක් අත්දැකිනුත් මට තරුණයෙක් ඉදින තියෙනවා කියලා මම විශ්වාස කරන නිසා. මම මෙතන ඉන්න අම්මලාට තාත්තලාට කියන්නේ එකයි, ජේපිකාරයෝ හැදෙන්නෙත් නැහැ, කවදාකවත් හදන්නත් බෑ, උන්ගේ පුරුද්ද අත්තරින්නෙත් නැහැ. අර කතාවක් තියෙනවානේ කොටියා කැලේ මාරුනට පුල්ලි මාරු වෙන්නේ නැහැ කියලා. දැන් මං ඉතිහාසයෙන් දැන් මෙතන තරුණ දරුවෝ ටික විශාල පිරිසක් ඉන්නවා. සමහර තරුණ දරුවෝ හිතනවා අනුර කුමාර ඇවිල්ලා වීරයෙක් වගේ කතා කරාම අනුර තමයි අපේ වීරයා කියලා. එහෙම රැවටිච්ච පිරිසක් ඉන්නවා. මේක තමයි ඇත්ත කතාව. හැබැයි මෙතන ඉන්න වැඩි හිටියෝ මන් දන්නා මෙතන ඉන්නවාද කියලා 71 කැරැල්ල වෙලාවේ පන්ති පහට ගිය කවුරු හරි
පන්තිපහට ගිය කවුරු හරි ඉන්නවනම් හොඳට මතක ඇති. එදා රෝහණ විජේවීර කරගෙන ආපු එකම තමයි 70ගේ රෝහණ විජේවීර කරපු දේම තමයි පහුගිය අරගලේ වෙලාවේ අනු කුමාර දිසානායක කරේ. 1971 රෝහණ විජේවීර ජනතා වික්ති පෙරමුණට නායකත්වය දෙනකොට මොකද්ද කිව්වේ? 71 මේ ඔවුන් ගහලම මෙතන ඉන්නවා වැල්ලවායේ ජනතාව ඇති. 1971 අප්‍රේල් 5 වෙනිදා කොහෙටද ලංකාව ඉස්සල්ලාම ගැහුවේ? වැල්ලවායේ පොලිසියට. වැල්ලවායේ පොලිසිය නම් පොලිසිය ඔක්කොටම ගහලා ආයුධ ටික අරන් සතියක් හමාරක් සමහර ගම් අල්ලගෙන හිටියා ජේපිකාරයෝ. ගහලා මරලා මේ ප්‍රජාතන්ත්‍රවාදී විදියට මැතිවරණකින් ඇවිල්ලා නෙවෙයි එහෙම අල්ලගෙන හිටියේ. 71 මේ අරගලේ පටන් ගන්න රෝහණ විජේවීර මොකද කිව්වේ? කිව්වා රුසියාවේ ලෙනින් වගේ රුසියාවේ විප්ලවයක් ඇති වුණා වැඩ කරන ජනතාව. එහෙම අරගලයක් අපිට අවශ්‍ය නැහැ මේ වෙලාවේ කියලා රෝහණ විජේවීර කියනවා. ඊට පස්සේ කියනවා චීනේ මාඕ සේතුන් ගොවියෝ එකතු කරගෙන කරපු අරගලේ වගේ අරගලයකින් නෙවෙයි අපිට දිනන්න ඕන. අපිට දිනන්න ඕන ගහලා මරලා බය කරලා යටපත් කරගෙන අරගලයකින් තමයි අපි දිනන්න ඕන කියලා. මම මේ කියාගෙන ඉතිහාසයේ කතාව 71 ඉවර වෙනවා. 71 ඔය අද රට හදන්න කතා කරන ජනතා විමුති පෙරමුණේ ජේපී කාර්යෝ පන්සලේ නායක හාඳුරුන් ඉඳලා සියලු දෙනාම මරලා බලය ලබා ගන්න හැදුවා. කොල්ලෝ කෙල්ලෝ 60,000කුත් ටයර් සායට යවලා තමයි එදා ජේපී කාර්යෝ නතර උනේ නායකයෝ ටික බේරුණා. දැන් එනවා 86 87 88 89 අරගලයට. ඒත් 1987 අප්‍රේල් 5 වෙනිදා රෝහණ විජේවීර මොකද කියන්නේ? තමන්ගේ පාක්ෂිකයන්ට පන්ති තියලා ඔලු ගෙඩි හදලා වෛරේ වපුරලා මරමු කියන තැනට ගෙල්ලා කියනවා. දැන් මුළු ලෝකෙම අර විප්ලවෙන් සන්නද්ධ වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා ලක්මාව විප්ලවයකින් අරගලයකින් ගැබ්බර වෙලා විලිරුදාවෙන් ඉන්නේ. දැන් දරුවා බිහි කරන්න කියලා කියනවා. එහෙම කියලා 7 වෙනිදා පල්ලේ කැලේ කඳවුරට ගහලා ආයුධ ටික අරගෙන කටුනායක ගුවන් තොටුපළ හමුදා කඳවුරට ගහලා රත්මලාන හමුදා කඳවුරට ගහලා මේ රටේ තිබුණු හඳව හමුදා පොලිසි කඳවුර ටිකට ගහලා ආයුධ ටික අරගෙන එදා රෝහණ විජේවීර පටන් ගත්තා මරන්න. එදා රෝහණ විජේවීර පටන් ගත්තා ගිනි දියන්න. එදා රෝහණ විජේවීරලා පටන් ගත්තා 71 ඉඳන් ඒ කරා වගේම මේ රටේ ජාතික දේපළ හොරකම් කරන්න. හැබැයි ඊට පස්සේ හැදුනද ජේපිකාරයෝ? ජේපිකාරයෝ හැදුනේ නැහැ. ආදරේ අම්මේ තාත්තේ ආව පහුගේ අරගලේ අනුර කුමාර එදා රෝහණ විජේවීරගේ ප්‍රතිපත්තිම අරගෙන දකින්න ඇති ගෝල් බේස් එකට ඇවිල්ලා කිව්වා අද අපි මහපාරේ ප්‍රශ්නේ විසඳගමු කියලා. විසඳගමු කියලා කොල්ල කෙල්ලෝ ටික ඉස්සරහට දැම්මා. ආව මුන් ටික ඉස්සරහට. අර ඉතිහාසයේ වගේම ජේපිකාරය පුරුද්ද ඇතරියේ නැහැ. අපේ අමර කීර්ති අතුකෝරල මන්ත්‍රීතුමා අහුවෙනවා මහපාරේදි මරණවා. එදා හැබැයි අපි ටික මොකක්කෝ වාසනාවකට අපි ටික කොටු වෙනවා අර්ලියගහ මන්දිරය ඇතුළට. එහෙම නොවුනනම් අපි ඔක්කොම මරණවා. එහෙම නොවුනනම් එදා ඒ කරා වගේම 71 88 89 කරා වගේම ගිනි තියන්න පටන් ගත්තා. මිනිස්සු මරන්න පටන් ගත්තා. දේපල හොරා කන්න පටන් ගත්තා. එහෙම හොරා කාපු පක්ෂයක් ඉතිහාසයේ පුරාවටම එහෙම මිනිස්සු මරපු හොරා කාපු ගිනි තියපු පක්ෂයක් අද ඇවිල්ලා කියනවා නම් ඡන්ද දෙන්න කියලා. ඇයි අපි මොකටද ඡන්ද දෙන්නේ? මෙතන ඉන්න අපේ පොහොට්ටුවේ මිනිස්සුන්ට අපිට ආඩම්බරයක් නැද්ද? අපි හදපු පක්ෂේ අපේ නායකයා මේ රටේ යුද්ධය ඉවර කරා. අද මෙතන කාන්තාව ඉන්නවා. මම හිතනවා හරුණි අමරසූරිය ඇවිල්ලා කාන්තාව ටික ගෙල්ල 1 මීටර කියලා රැස්වීම තියාගෙන යනවා. මොනවද 1 මීටර කියලා රැස්වීම තියලා කියන්නේ? මෙතන ඉන්න කාන්තාව ඔබ ආඩම්බර වෙන්න. අපි අද අපි හදපු නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා හින්දා තමයි අද වැඩියෙන්ම කාන්තාවට නිදහස ලැබිලා තියෙන්නේ. ඒ කාලේ මෙතන ඉන්න අම්මා තමන්ගේ දරුවා ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර එනකන් ඇගේලේ ටික වතුර වෙලා නෙවෙයිද තිබුණේ? බස් එකේ කෝච්චියේ ඉස්කෝලේ බස් ස්ටෑන්ඩ් එකේ බෝම්බයක් පත්තුවේ කියලා බය හිටියේ. මෙතන ඉන්න අම්මලා හොඳට මතක තියාගන්න යුද්ධය තියෙන කාලේ තමන්ගේ දරුවා ත්‍රිවිධ හමුදාවේ පොලිසිය සිවිල් ආර්ථික දෙපාර්තමේන්තුවේ නම් හිටියේ. අම්මලා හවස 4ට කොහෙද හිටියේ? 4න් පස්සේ පන්සලේ බෝධිය ළඟට ගිහිල්ලා බෝධි පූජා තියතිය හිටියේ තමන්ගේ දරුවගේ ජීවිතේ බේරලා දෙන්න කියලා. මෙතන ඉන්න අම්මලා වගේම තාත්තලා වගේම දරුවෝ විදියට අපේ අම්මා තාත්තා හේරට කුඹරට ගියා නම් අපේ අම්මා තාත්තා රස්සාවට ගියා නම් ගෙදර එනකම් විශ්වාසයක් තිබ්බේ නැහැ. ඇඟේ ලේ ටික වතුර වෙලා තිබුණු රටක අපි හිටියේ. බෞද්ධය විදියට අපිට දල්දා මාලිගාව වඳින්න යන්න පුළුවන්ද? දල්දා මාලිගාවට බෝම්බ ගහන කාලෙක අපි හිටියේ. බෞද්ධය විදියට බෞද්ධයාගේ මුදුන්මල් කඩවූ ශ්‍රීමා බෝධිය වඳින්න යන්න පුළුවන්කමක් තිබුණාද? යන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. බෝම්බ ගහලා වෙඩි තියන රටක හිටියේ. අරන්තලායේ භික්ෂුන් වහන්සේලා ටික ඝාතනය කරන තැනක, ගම්මාන පිටින් කපන තැනක,
කොටියාගල ඇතිපෙළේ පැතිවල මෙතන ඉන්නාට මතක ඇති ඒ කාලේ කපපු විදිය කොටි ගහපු විදිය ඒවාද අමතක වෙලා හැබැයි වැඩියෙන්ම කාන්තාවට නිදහස දුන්න පක්ෂක නායකයා හිටියේ අපේ පක්ෂේ දරුවෝ ගැන අද බයක් වෙන්න දෙයක් නැහැ දරුවා ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර එනකම් බයක් නැහැ තමන්ගේ සැමියා රස්සාවට හේනට කුඹරට ගිහිල්ලා එනකම් බයක් නැහැ තමන්ගේ දරුවා ත්‍රිවිධ හමුදාවේ හිටියානම් හෙට මේ පෙට්ටියක සීල් කරලා ගෙදරයි කියලා බයක් අද නැහැ තමන්ගේ දරුවගේ අතපය නැතුව ගමට එනවා කියලා අද එහෙම බයක් අම්මලා තාත්තලාට නැහැ ගමේ ආර්ථිකය සංවර්ධ සක්තිමත් කරන්න ගමේ පාරවල් ටික හදලා ගමට අවශ්‍ය දේවල් ටික දීලා කාන්තාව සවිබල ගන්නලා කාන්තාවගේ අයිතිය වැඩියෙන්ම ආරක්ෂා කරලා දුන්නේ එදා මහින්ද රාජපක්ෂ මහත්මයා ප්‍රමුඛයේ ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මහත්මයා ප්‍රමුඛයේ ආණ්ඩුව හැබැයි අද ජේවිකාරෝ ඇවිල්ලා කියනවනම් රට හදන්න අපිට දෙන්න ඕන කියලා අපි ජේවිකාරෝ පිටිපස්සේ යන්න ඕනද මොනවද උන් මේ රට කරලා තියෙන්නේ අපි යන්නේ නම් මෙතර ඡන්ද ඉල්ලගෙන එන්නේ අපි ඉතිහාසයේ ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා අපේ නායකයෝ මේ රට ආරක්ෂා කරන්න පුළුවන් කියලා ජේආට බැරි වෙච්ච ප්‍රේමදාස බැරි වෙච්ච ඩීබී විජේතුංගට බැරි වෙච්ච චන්ද්‍රිකාට බැරි වුණ යුද්ධය ඉවර කරලා මහින්ද රාජපක්ෂ මැතිතුමා රට බේරගත්තා එහෙනම් අපි පෙන්නලා තියෙනවා අපිට රට ආරක්ෂා කරන්න පුළුවන් කියලා හැබැයි ඊට පස්සේ සහරාල්ලා බෝම්බ ගැහුවා අරගල ආවා ඒ නායකයෝට රට ආරක්ෂා කරගන්න බැරි වුණා හැබැයි අපිට එදා අපි ක්‍රියාවෙන් පෙන්නුවා රට ආරක්ෂා කරන්න පුළුවන් කියලා අද ජේපී කාර්යාලයට කියන්න පුළුවන්ද අපි රට ආරක්ෂා කරා මිනිස්සු ආරක්ෂා කරා කියලා පන්සලේ හාඳුරුන්ගේ බෙල්ල කැපුවා රාජ්‍ය සේවකයාගේ බෙල්ල කපලා වැටේ ගැහුවා පොලිස් නිලධාරියෙක්ගේ බෙල්ල කැපුවා එක හමුදා නිලධාරියෙක්ගේ මස්තික කපලා තමන්ගේ අම්මා තාත්තට ගෙනලා දුන්න උයලා තියන්න කියලා ඒ හමුදා නිලධාරියා ගෙදර නිවාඩු වෙනකොට මාතර පැත්තේ මට හරියටම ගම මතක නැහැ ජේපී කාර්යෝ මගදී අල්ල ගන්නවා හමුදා නිලධාරියා මරනවා ඒ හමුදා නිලධාරියාගේ කකුලේ මස්තික කපලා ගෙනල්ලා අම්මටයි තාත්තටයි දීලා කියනවා ඔයාලගේ පුතා තව ටිකකින් එනවා මේ ටික උයලා තියන්න කිව්වා කියලා අම්මයි තාත්තයි තමන්ගේ දරුවගේ මස්තික කියලා දැනගන්න නැතුව මස්තික උයනවා තමන්ගේ දරුවා ගෙදර එන්න පරක්කුයි කියලා හිතලා අම්මයි තාත්තයි මොකද කරන්නේ රෑට ඒ මස්තික කාලා නිදා ගන්නවා හැබැයි පහුවදා උදේ තමයි අපේ හාඳුනේ දන්නේ තමන්ගේ දරුවගේ මස් තමයි අම්මා තාත්තා කෑවේ කියලා එහෙම කුරිරු වැඩ කරපු එහෙම මිනිස්සු මරපු අද ඇවිල්ලා කියනවනම් අපි රට බාර දෙන්න කියලා ඇයි අපි ඔවුන්ට රට බාර දෙන්නේ ගමක් ගමක් ගාන හිටියේ නායකයෝ ටික මැරුවා තමන්ගේ අකුරු ගන්න වූ විදුහල්පතිවට වෙඩි තියලා මැරුවා තමන්ගේ ගුරුවරයා මැරුවා ගමේ හිටපු වෙද මහත්තයා ගමේ හිටපු රාජ්‍ය නිලධාරියා මේ ඔක්කොම මැරුවා මං දැක්ක රණවිරුවොත් යනවාද අරුණ කුමාර පිටිපස්සේ ඒ යන රණවිරුන්ගෙන් අහන්න ඕන රෙදි ඇඳගෙනද යන්නේ කියලා තමන්ගේ හමුදා නිලධාරිය ටික මරපු පොලිසිය නිලධාරිය ටික මරපු එදා ඒ රණවිරුවන්ට කඳවුරු ටිකට ගහලා ආයුධ ටික ගත්ත කඳවුරවල හිටපු කොල්ලෝ කල්ලෝ ටික එල්ටීටී කාර්ය වගේ මරපු ජේපිකාරෝ පිටිපස්සේ යන රණවිරුවෝ ඉන්නවා නම් රෙදි ඇඳගෙනද යන්නේ කියලා තමයි අහන්න තියෙන්නේ ආන්න තියෙන්නේ එහෙම කරේ එදා ගම්වල හිටපු මරපුන් ඇවිල්ලා අද ඡන්ද ඉල්ලනවා නම් අපි ඡන්ද දෙන්න ඕනද මහින්ද රාජපක්ෂ මැතිතුමා ලයිට් ටික තිබ්බේ නැති කමඩ ලයිට් ටික දීලා ට්‍රාන්ස්ෆෝමරය තියලා තමයි ඒ පක්ෂක විදියට පොහොට්ටු වුන් අපි ඡන්ද ඉල්ලන්න එන්නේ හැබැයි එදා ට්‍රාන්ස්ෆෝමරයට ගිනි තියලා ලයිට් කඩුව කඩලා දුරකතර රැහම් පද්ධතිය කඩපුවා කියලා කියනවා නම් අපිට ඡන්ද දෙන්න ඕනේ කියලා අපි දැන් සංසන්දනය කරලා බලන්න ඕන කාටද ඡන්ද දෙන්න ඕනේ කියලා අපි මේ රටේ කිසි දෙයක් හොරකම් කරලා නැහැ අපි මේ රට සංවර්ධනය කරලා ආරක්ෂා කරලා සංවර්ධනය කරා හැබැයි එදා ගමට ඇවිල්ලා රැට ගෙදරට රින්ගලා අම්මගේ කනේ දේ තිබ්බේ කරාබු දෙක ගලවගෙන කිය කරේ තිබ්බේ මාළේ ගලවගෙන කිය අතේ තිබ්බේ වලල්ල ගලවගෙන කිය ගමේ කඩේ කඩපු ගමේ බැංකුව කඩපු ඌ ඇවිල්ලා කියනවා අපිට ඡන්ද දෙන්න කියලා ඒ හොරු පස්සේද යන්නේ අපි ඔවුන්ගේ සියලු දේවල් ආරක්ෂා කරපු අපේ පක්ෂේ නායකයෝ නියෝජනය කරන පක්ෂ දෙක යන්නේ කියලා ඔබ තීරණය කරන්න ඒ කාලේ අපේ ගම් වලට බස් තිබ්බේ නැහැ ගමට යන පාර තිබ්බේ නැහැ ගමට යන පාර හදලා පාර කාපට් කරලා පාර කොන්ක්‍රීට් කරලා ගමට යන බස් එකක් දැම්මම එහෙම කරපු පක්ෂක සමාජික ඔබයි අපි හැබැයි එදා ගමට ආපු පාරට ගස් කපලා දාලා ගමට ආපු බස් එකට ගිනි තියලා ඩිපෝටිකට ගිනි තියපුවන් ඇවිල්ලා අද කියනවා නම් රට හදන්න බාර දෙන්න කියලා දැන් අපි තීරණය කරන්න ඕන මොකද්ද ඒක නිසා ආදරණීය අම්මේ තාත්තේ ජේපී කාර්යෝ ඉතිහාසය උන් අමතක කරලා නැහැ 71 කොල්ල කෙල්ල 6000ක් මැරුවා 88 89 එක පැත්තකින් සජිත්ගේ තාත්තා කොල්ල මරනවා අනිත් පැත්තෙන් ජේපී කාර්යෝ ටික රටේ මිනිස්සු මරනවා එහෙම මරලා කොල්ල කෙල්ල 60000ක් ටයර් සෑයේ දව අලු කරා අඩුම ගානේ අපේ හාඳුරුන්ට ගිහිල්ලා පාංශු කූලයක් දෙන්න ඉතුරු වුණාද
මේ ඥාතියෙකුට මතකවස්ත්‍රයක් පූජා කරගන්න පුළුවන් වුණාද? සහෝදරයෙකුට මල් වඩවත් තියාගන්න බැරුව වුණාද? ඒ කිසි දෙයක් නැතුව එක්ක ගඟේ එක්ක ටයර් සෑයේ දාලා අලු වුණා. එහෙම ඉතිහාසයේ කරපු ජේපිකාරෝ පහුගේ අරගල වෙලාවේ මේ රටේ කොල්ල කෙල්ල ටික ඉස්සරහට දාලා මිනිස්සු මරන්න යවලා හොරගම් කරන්න යවලා ආපහු කොල්ල කෙල්ල ටික පාවලා දුන්නා. ඒක නිසා මම මීට වඩා කතා කරන්නේ නැහැ. ආදරණීය අම්මලාගේ තාත්තලාගෙන් ඉල්ලගන්නේ ජේපි කාර්යුන්ගෙන් තමන්ගේ දරුවා බේරගන්න. මානසිකත්වය විකෘති කරලා වෛරය හදලා දැන් ගමේ ඉන්න ජේපි කාර්යගේ මූණ බලන්නකෝ. හිනාවක් තියනවද? පහළ ගෙදර කෙනාද? මගුල් ගෙදර කෙනාද? පින්කම් ගෙදර කෙනාද? පන්සල්ට යනවද? බෝගහ කියන්නේ කිසිම වැඩක් නැති එකක් කියලා කියන්නේ. එහෙම කියන්නේ බුදු දහමට අපහාස කරනවා, ආගමට අපහාස කරනවා. ජම්මයක් ජාතියක් ආගමක් නැහැ. උන්ට කිසි දෙයක් නැහැ. උන් ඇවිල්ලා මේ ඔබේ තරුණ දරුවගේ මානසිකත්වය විකෘති කරමින් තියෙනවා. දැන් පහුගිය දවස්වලම මගේ ගෙදර ගුරුවරු දෙන්නෙක්, අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු, ඇවිල්ලා මට කියනවා, අනේ පුතේ මගේ දරුවා බේරලා දෙන්න. මං අහුව මොකෙන්ද බේරන්න ඕන? සර්ගේ ගෙදර ගිනි තියන්න ඇවිල්ලා මගේ දරුවා පොලිසියට අහුවෙලා දැන් උසාවියේ නඩුවක් තියෙනවා. ජපානේ යන්න ඇවිල්ලා යන්න විදියක් නැහැ, පොලිස් වාර්තාව ගන්න නැහැ කියලා. දැන් ඇතිද? මේ ජේපිකාරයෝ ඉතිහාසයේ දුන්න ලණුව කාපු කොල්ල කෙල්ල ටික මැරුණා. ඒ කොල්ල කෙල්ල ටික හිරේ ගියා. ඒ වගේම පහුගේ අරගලෙත් ඒ ලණුවම කාපු කොල්ල කෙල්ල ටික හිරේ ගිහිලා දැන් නඩු කියනවා, නඩු ගාස්තු ගෙවා ගන්න විදියක් නැහැ. මොකද්ද උන්ගේ ආර්ථික දැක්ම? දැක්කද අනු කුමාර කියනවා ඊයේ පෙරේදා, ආ ඩොලර් බිලියන 41යි නෝක මං ගෙවලා දානවා. හැබැයි සමහරට කියන්නත් බෑ, මූ හොරකම් කරපු විදිහට, බැංකු කඩපු විදිහට, තර්ජනය කරලා සල්ලි ගන්න විදිහට, පිරිරටවල ගිහිල්ලා අහිංසක මිනිස්සු බොහොම අමාරුවෙන් දුක් විඳලා ඉගෙන ගන්න ඩොලර් ටික එකතු කරන් ඇවිල්ලා සමහරට බිලියන 41ක් තියෙන්නත් ඕන. එක්ක මූ බිලියන 41යි කියන්නේ රුපියල් වලින් කීයද කියලා දන්නේ නැහැ. එක්ක අර අයියාරු ගහනවා වගේ, කයනාග වගේ කටට එන එක ඇදලා බෑවා. දැන් උමා ඔය හිලක් තියනවා ගුවන්නේ මොනරාට වතුර ගේන්න හදපු උමා ඔය ව්‍යාපෘතිය. කෝ දැන් හිල වැහිලාද? අනුරයාගේ පස්සපැත්ත තියලාද හිල වහලා තියෙන්නේ? අපි මේ වහන්න ඕන. දැන් බෝඩ් සිටි එක හදනකොට කිව්වා උඩ පතුල අක්කර 500ක් එන්න නම් යට පතුල අක්කර 1000ක් ගොඩ කරන්න ඕන කිව්වා. අංශක 90ට මූ හැබැයි හරියට ගණන් මනම් කියනවා. අංශක 90යි 30යි කියලා කිව්වා. කළු ගල් කෝටි 12ක් ඕන කිව්වා. සීගිරි ගල කඩලක් දාන්න ඕන කිව්වා. දැන් මං ගිය සතියේ ගියා දඹුල්ලේ රැස්වීමට. මට ඈතට පේනවා සීගිරි ගල හොඳට තියෙනවා. මං බැලුවා අනුරයා කිව්ව විදියට ගල කඩලා නැහනේ. උමාවේ හිලත් නැ, වරායේ ගලත් නැ, සීගිරිය කැඩුවෙත් නැ. මේ ඔක්කොම අනුරයා කිව්වේ පත්‍රපල් බොරු. මූ අදටත් බොරු බිදිර වැසීම වගේ මේ රටේ මිනිස්සු රවට්ටමින්, මේ රටේ මිනිස්සු මුලා කරමින්, ගහලා මරලා බය කරලා දේශපාලන බලය ලබා ගන්න හදනවා. ඒකින්ද ආදර්ය අම්මේ තාත්තේ ගමට යන්න කටවහගෙන හිටිය ඇති. වෙනදා මලගෙදර කතා කරේ ජේපිකාරෝ, බඩගෙදර කතා කරේ ජේපිකාරෝ, ඇව්වක් කියනවා හොරු අල්ලනවා කියලා. අනුර කුමාරයා හෙන පයිල් මිටියක් ගෙනාවා, අල්ලපු හොරෙක් නැහැ. දැන් ඊයේ පෙරේද අනුර කුමාරයෙන් අහනවා ගුරුවරුන්ගේ ප්‍රශ්නයට ඔබ දෙන විසඳුම මොකද්ද? අපි හොරු අල්ලනවා. තව කෙනෙක් අහනවා අනාගතයේදී මේ රටේ කෘෂිකර්මාන්තය මොන පැත්තටද අරයන්නේ? ඔබේ ප්‍රතිපත්තිය මොකද්ද? අපි හොරු අල්ලනවා. මේකගෙන් කෑවේ නැද්ද කියලා ඇහුවත් කියන්නේ හොරු අල්ලනවා කියලා. ඒක නිසා ආදරණීය අම්මේ තාත්තේ මේකට රැවටෙන්න එපා. අපි නිහඬව හිටිය ඇති. දැන් කතා කරන්න, බය නැතුව කතා කරන්න. මං කිව්වාගේ අපි ඉන්නේ රට බේරගත්ත නායකයෙක් එක්ක, රට හදපු නායකයෙක් එක්ක, හොරකම් කරපු නායකයෙක් එක්ක නෙවෙයි, වරාය ගුවන්තොටුපළ අධිවේගී හදපු, රටේ විදුලිය වතුර ටික දුන්න, උපාධාරියට රස්සාව දුන්න, වීගබඩාව පොහොර ගබඩාව හදලා රට හදපු නායකයෙක් එක්ක ඉන්නේ, වැඩ කරලා පෙන්නපු නායකයෙක් එක්ක ඉන්නේ. ඒක නිසා අනුර කුමාරලා වගේ ගිනි තියලා හොරකම් කරලා මිනී මරලා මේ රටේ රාජ්‍ය දේපළ විනාශ කරපු පක්ෂයක් එක්ක නෙවෙයි අපි ඉන්නේ. අපිට ආඩම්බරයක් නැද්ද? එනින්ද කට අරින්ද කතා කරන්න නියඩව හිටිය ඇති. දැන් අවදි වෙලා ඊළඟට මේ රටේ මතක තියාගන්න. දැන් අහනවනේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා. හොද්දට මතක තියාගන්න, පොට්ටියේ ඔබෙයි මගෙයි රටේ මිනිසුන්ගෙයි ඡන්ද නැතුව ඊළඟට මේ රටේ කිසිම මිනිහෙකුට ජනාධිපති වෙන්න බෑ. මේ රටේ ජනාධිපති වෙනවා නම් පොට්ටියේ ඔබේ ඡන්දේ අනිවාර්යෙන්ම ලැබෙන්න ඕන. ඒ වගේම මේ රටේ අනාගතයේ ආණ්ඩුවක් හැදෙනවා නම්, ඒ ආණ්ඩුවේ ඇමතිවරුපත් වෙනවා නම්, මෙතන ඉන්න ඇමතිවරු ටිකත් ඊළඟ ආණ්ඩුවේ ඇමති පුටුවල ඉන්නවා කියලා විතරක් මතක තියාගන්න. අපේ තමයි ඊළඟට හදන ආණ්ඩුවත්
පහට්ටුවේ ආණ්ඩුවක් කියන එකත් මතක් කරමින් ශ්‍රී ලංකා බොජ්ජල බර්මවට ජය වේවා ශ්‍රී ලංකා බොජ්ජල බර්මවට මහින්ද රාජපක්ෂවතුමාට පහට්ටුවට ඔබ සියලු දෙනාටම ජය වේවායි ප්‍රාර්ථනා කරමින් මන්නේ රොබොම් ස්තුතියි